අධිකරණයේ තීන්දුවක් ආවොත් ඇහැක් වෙයි. නැත්තම් බෑ. දැන් පාර්ලිමේන්තුවෙන් කරන්න බෑ. දැන් දෙකකින් පෙ ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගය එක්ක සාර්ථක වෙන්න ඕනේ. එහෙම නැත්තම් අර නඩු විභාගය. හැබැයි ඒ නඩුව කල් තියලා තියෙන්නේ සැප්තැම්බර් 9 වෙනිදාට. එතකොට ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද නඩු තීන්දුවක් ආවත් අපි හැබැයි මෝෂමක් දාලා ඉල්ලීමක් කළා තියෙනවා ඒ නඩුව වහම් ඉක්මනින් විභාගයට ගන්න කියලා. ඉක්මනින් ආවොත් ඒ නඩුවෙනුත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම අර පැන්ඩෝරා බොක්ස් එකේ අන්තිමට හෝ තිබුණේ විශ්වාසය, අපේක්ෂාව. ඒක තියලා අපේක්ෂාවෙන් බලන් ඉන්න කෙනෙක්. මම ඒක නිසා විශ්වාස කරනවා තියන්න පුළුවන් ඒ. බොහෝ විට බැරි වෙන්න පුළුවන්. ජනාධිපතිවරණයේ පැවැත්වෙන කාල සීමාව සම්බන්ධයෙන්ද මහින්ද දේශප්‍රිය මහතා අදහස් දැක්වුවා. ජනාධිපතිවරණය මේ වර්ෂයේ නොවැම්බර් 9 වෙනිදාෙන් පසුව දෙසැම්බර් 9 වෙනිදිනට පෙර පවත්වන්න ඕන. අපිට නොවැම්බර් 10 පවත්වන්න බෑ. එදා ඉරිදා. දෙසැම්බර් 8 පවත්වන්න බෑ. එදා ඉරිදා. නොවැම්බර් 11, 12, 13, 14 කියන දවස්වල පවත්වන්න බෑ. 14 වෙනිදා පසළොස්වක පෝය. අපේ ලංකාවේ ඡන්දපොළවලින් 120ක් 30ක් විතර පන්සල්. ඒකින්ද ඡන්දේ තියන්න පුළුවන් ළඟම දවස නොවැම්බර් 15. දෙසැම්බර් 7 ඔය දින දෙකම ඇතුළුව ඕනෑම දිනයක ඡන්ද විසින් පවත්වන්න පුළුවන් කියලා මැතිවරණ කොමිෂන් සභාව ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කතානායකතුමා, ගරු විපක්ෂ නායකතුමා සහ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු සියලු දෙනාම දන්වලා තියෙනවා.